कथमंच भिक्खवे यं पिच्छं लभते तंपि दुःखं चाति धम्मानं भिक्खवे सत्थानं एवं इच्छा उपपज्जति अहो वत्मयं जाति धम्मा अस्साम नच वत्नो जाति आगच्छेयाति न कोपनीतं इच्छाय पत्तभं इदं पियं पिच्छं न लभति तं पि दुःखं ति वासनावंत सदहति पिन्नतुनि लक्खंड ग्वान विदुलियोसे सित निवन बुदुबन श्रवणय करन लक्वसी लोवसी श्रद्धा संपन्न वासनावंत सदहति पिन्नतुनि अद मियुतुं सद्धर्मानु शासनय अप पिलिवलिं सिदु करगन एनु लबन सत्तिस बोधिपाक्षिक धर्मवल ट आयतिवेन सतर सतिपट्ठानये धम्मानुपस्सनावायि मे दिनवेला अपि साकच्छा करमिं सिटिन्ने धम्मानुपस्सनावे अपि मे वेनकोट कोटस् कीपयक्म साकच्छा करन्नट यदुना नीवरण कोटस एवगेम कंद कोटस एवगेम आयतन कोटस बोज्जंग कोटस साकच्छा करला पस्सन कोटस चतुसच्च कोटसाय अपि दैन साकच्छा करमिं सिटिन्ने मि चतुसच्च कोटसट अयति भाग्यवतुन् वहन्से पेन्मा वदाल कतमंच भिक्खवे दुक्खं अरिय सच्चं मे दुक्खार्य सत्य लोव पवतिन सदातनिक सत्य कुमक दैयि भाग्यवतुन् वहन्से विसिं पेन्मा वदाला जाति दुख जरा दुख व्याधि दुख मरण दुख शोक परिदेव दुख दोमनस उपायास अप्रेयन्हा इक्वीमे दुख प्रेयन्गेन विन्वीमे दुख केन मेन्न मेवा पिलिबंदव अपि पेर देशनावलदी साकच्छा कला ए अनुव अद देशनावेदी मिदुक पिलिबंदवम विस्तर कल अपे मनसेहि दुख उपदिन तवत् स्वभावयक् धर्मतावयक् तमयि यम्पिच्छं नलभति तंपि दुःखं कैमति देय अपि मे लोकये कैमति वन देवल तियेनवा अन्ये कैमति देय नलभति नोलबीमक् वेद तंपि दुःखं एद दुखकि एत् अपिट उपदिन एक दुखक अनपिनुतुनि बलन्न एदिनेदा जीविते ओब मेहेम हितनवा मगे दोपुतुन मेहेम इन्न ओन मगे स्वामिया मगे भार्याव एवागेम मगे असल्वासीन मगे हितवतुन मे विदियेन इन्न ओनि मेहेम हिटियोत् होंदाय कियला अपे अपेक्षावन कैमति बलापुरोत्तु वेन विदिया तियेनवा अन्य बलापुरोत्तु वेन विधिय कैमति वेन विधिय नोवेनकोट नलभति तांपि दुक्कं अन्न अपिट दुख उपदिनवा एहेमनम् पिनतुनि मे दुख कियन एक अपिट तवत् क्रमयकिन् मेहेम समीप वेनवा एक कोहोमद अपि धर्मानुकूलव देखला ए अनु अपे सित दियुनु करगन्ने पुहुनु करगाने पुरुदु करगाने भाग्यवतुन् वहन्से पेन्मा वदाल परिदी अपि
උන්වහන්සේගේ ඉගෙන්වීම සිහිපත් කරමු කතමංච භික්කවේ මොකක්ද මහණෙනි මේ යම් පිච්ඡං කැමතිදය නලබති නොලබීමේ දුක කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා ජාති ධම්මානං භික්කවේ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති ජාති ඉපදීම ඉපදීම කියන මේ ධර්මතාවය පිළිබඳව සත්වයාට ඒවං ඉච්ඡා සත්වයින්ට ඒවං ඉච්ඡා මෙන්න මේ ආකාර කැමැත්තක් ලැබීමට කැමති දෙයක් මේ ජාතිය පිළිබඳව ඉපදිලා තියෙනවා ජාතිය කියන ධර්මතාවයේ පිළිබඳව සත්වයාට මෙහෙම කැමැත්තක් කැමති දෙය උපජ්ජති ඉපදිලා තියෙනවා මොකක්ද මේ කැමැත්ත ජාති ධර්මයේ පිළිබඳ ඇතිවෙන කැමැත්ත අහෝ වතමයන් න ජාති ධම්මා අස්සාම මොකක්ද මේ කතාව අහෝ වතමයන් අහෝ කියලා කියන්නේ පිනතුනි අපි සාමාන්‍ය සිංහල භාෂාවේදී අහෝ කියන මේ වචනේ පාවිච්චි කරනවා එයින් ඔබට හැඟෙවෙන දේ බලන්න අහෝ පුදුමයි අනේ අපොයි කියන වචන අහෝ අනේ වතමයන් ඒකාන්තේම අපිට වත කියලා කියන්නේ පින්නතුනි ඒකාන්තේම අනිවාර්යයෙන් අහෝ වතමයන් අපිට න ජාති ධම්මා මේ ජාති ධර්මය එතනම් මේ ජාතිය අස්සාම උරුම නොවුනනම් හොඳයි කියලා හිතනවා අපි මෙතනදී ජාති ධර්මය කියලා කියන්නේ මොකක්ද පින්නතුනි සාමාන්‍ය ජීවිතයේදී ජාති ධර්මයේ කියලා අපි කතා කරන්නේ ඉපදීම. එවිට අපිට හිතෙන්න පුළුවන් දැන් ඉපදිලා නම් ඉවරයි. ඉපදුණු නිසා ඇති වෙච්ච දුක් තමයි දැන් තියෙන්නේ. මොනවද මේ ඉපදුණු නිසා ඇති වෙච්ච දුක්? ඉපදිච්ච නිසා ඇති වෙච්ච දුක් හැටියට අපි සලකන්නේ මොනවද? බලන්න පින්වතුනි වයස්ගත වෙනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා, හඬා වැළපෙනවා. කායික වශයෙන් දුක් ඇති වෙනවා මානසික වශයෙන් දුක් ඇති වෙනවා සුසුම් හෙලනවා ඉපදීමේ දුක අපි දකින්නේ මව් කුසකින් ඉපදීම හැටියටයි සම්මුතියෙන් නමුත් පින්නතුනි ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපදීම මැරීම දැක්කොත් සමුදය වය දැනගත්තොත් අන්න අපිට මේ ජාති ධර්මය නැතිනම් සසරට එකතු වීම උරුම නොවුනනම් කියන මේ ස්වභාවය නැති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් මේ ජාති ධර්මයේ පිළිබඳව සත්වයාගේ කැමැත්ත අනේ ඒකාන්තයෙන් අපට මේ ජාති ධර්මයේ ඉපදීම ඊළඟට ජරා ධම්මානං ව්‍යාධි ධම්මානං මරණ ධම්මානං ශෝක ධම්මානං පරිදේව ධම්මාන මේ විදිහෙන් දුක්ඛ ධම්මාන දෝමනස්ස ධම්මාන උපායාස ධම්මාන මෙන්න මේ කියන ධර්ම ඒ කියන්නේ ඉපදීම දිරීම ලෙඩවීම මරණයට පත්වීම ශෝක වීම වැළපීම කායික දුක් මානසික දුක් සුසුම් හෙලීම න ජාති ධම්මාස්සාම න ජරා ධම්මාස්සාම මේ විදිහට පින්නතුනි මේවා අපිට නොවෙනවනම් හොඳයි කියලා නොවුනනම් හොඳයි කියලා කැමැත්තක් සත්වයාගේ තියෙනවා අපේ කැමැත්ත ඒක අස්සාම හැබැයි නච වතනෝ ඒ වුණාට නච වතනෝ ඒකාන්තයෙන් අපට නොවෙනවා නම් හොඳයි කියලා හිතන මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන මේ ධර්මතාවයන් ආගච්චී යාති යලි යලිත් අපකරා පැමිණීම සිද්ධ වෙනවා මේ ක්ෂණයෙත් මේ ජාති ඉපදීම සමුදය වය මේ මොහොතෙත් සිදු වෙනවා දිරීම
මේ ගත වෙන මේ සදහම් ශ්‍රවණය කරන මේ ක්ෂණය තුලදී සිද්ධ වෙනවා මෙලෙසින් පින්නතුනි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේවා අපි සමග එකට මිශ්‍රිතව එකට ගොනු වෙලා මේ ක්ෂණයේදී පවා සිදු වෙමින් පවතිනවා එතකොට මෙලෙසින් සිදු වෙන මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ ධර්ම යලි යලිත් අපකරාම පැමිණෙනවා හැබැයි අපි එහෙම නොවනවා නම් හොඳයි කියලා හිතනවා නච වතනෝ ජාති ආගච්චි යාති එහෙම පැතුමක් අපිට තිබුණට නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං එහෙම උදා කර ගැනීමක් මේ ජාති ජරා ව්‍යාධි මරණ මට නොවනවා නම් හොඳයි කියන ස්වභාවයක් පවත්වා ගැනීමට ඉටු කර ගැනීමට උදා කර ගැනීමට කැමැත්තක් ඇත ඉච්ඡාය කැමැති වූ පමණින් එහෙම කැමැති වෙච්ච පමණින් නකෝපනේතං කිසිසේ ඒ සිදුවන්නක් නොවේ මොනම හේතුවක් නිසාවත් සිදුවන දෙයක් නොවේ මේ කියන කාරණය මේ ජාති ජරා ව්‍යාධි හොඳයි දැන් අපි බලන්න ඕන ජාති ධර්මයක් මෙහෙමයි ජරා ධර්මයේ පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ ජරා ධම්මාණං භික්කවේ සත්තාණං ඒවං ඉච්ඡා උපජ්ජති මොකක්ද සත්වයාගේ එහි කැමැත්ත අහෝ වත මයං න ජරා ධම්මාණං අස්සාම මේ දිරීම මට නොවෙනවා නම් අනේ මම වයස්ගත වෙන්නේ නැතිනම් මගේ කායික ශක්තිය පිරිහිලා යන්නේ නැතිනම් හොඳයි කියලා හිතන ස්වභාවයක් අපි ළඟ තියෙනවා නචවතනෝ ජරා ආගච්චි යාති එහෙම තිබුණට ජරාව අපකරා එනවා නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං එහෙම පැවැත්මක් එහෙව් ස්වභාවයක් උදා කර ගැනීමට කැමැති වුවත් කිසිසේත්ම එහෙම වෙන්නේ නැහැ එහෙනම් ජරා ධර්මයත් සත්වයාට උරුම වෙලා පවතිනවා අන්න එහෙනම් අපේ පැතුම වයස්ගත නොවේවා නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං හැබැයි අපි කැමැත් එහෙම වුණාට එහෙම නොවනකොට අන්න ඉදම්පි යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං කැමැත්ත මොකක්ද වයස්ගත නොවේවා හැබැයි වයස්ගත වෙනවා දැන් අපිට දුක උරුම වෙනවා සත්‍යයක් නේද ලෝකේ අපි කැමති නෑ වයස්ගත වෙනවට හැබැයි ඒ වයස්ගත වීම සිද්ධ වෙනවා අන්න අපි කැමැත්ත වයස්ගත නොවේවා ඒ නොවන විට යම්පිච්ඡං කැමැති දේ නොලැබීමේ දුක උපදිනවා ඊළඟට බාක්‍යතුන් වහන්සේ විස්තර කරනවා ව්‍යාධි ධම්මානම් භික්කවේ සත්තානම් ඒවං ඉච්ඡා උපජ්ජති මේ ව්‍යාධි ධර්මයේ පිළිබඳ සත්වයාගේ මෙහෙම කැමැත්තක් තියෙනවා අහෝ වතමයන් නජා ව්‍යාධි ධම්මානම් අස්සාම අනේ මට මේ ව්‍යාධි ධර්මයේ නොවනවා නම් උරුම නොවුනා නම් හොඳයි නච වතනෝ ව්‍යාධි ආගච්චී යාති ඒකාන්තෙන් අප කරා ව්‍යාධි ධර්මයේ යලි යලිත් පැමිණීමක් සිද්ධ වෙනවා එහෙම අපේ පැතුමක් තිබුණට නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඒ පැතුම එහෙම ඉෂ්ට වෙන්නේ නැහැ ලෙඩ වෙන්නේ පා කියලා හිතුවට වෙනවා අන්න යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං යමක් නොලැබීමේ දුක මරණ ධම්මානම් භික්කවේ සත්තානම් ඒවං ඉච්ඡා උපජ්ජති මරණ ධර්මයේ පිළිබඳව ගන්න ඒ ගැන සත්වයාට මෙහෙම කැමැත්තක් තියෙනවා බලන්න ඔබේ හිතවලට ඉබිකම් කරලා මෙහෙව් කැමැත්තක් ඔබට තියෙනවද කියලා අහෝ වතමයන්න ජරා මරණ ධම්මානම් අස්සාම මේ මරණ කියන ධර්මයේ මට නොවෙනවා නම් හොඳයි කියලා හිතනවා උරුම නොවුනා නම් කියලා හිතනවා හැබැයි මරණ ධර්මයේ ස්වභාවය මොකද්ද නැචවතනෝ මරණ ධම්මා මරණං ආගච්චී යති ඒකාන්තේම අපකරා මරණ ධර්මයේ යලි යලිත් අපකරා පැමිණෙමින් පවතිනවා
නකෝ පණේතං ඉච්ඡාය පත්තබ්බං අන්න අර හිතපු දේ වෙන්නේ නැහැ බලාපොරොත්තු වෙච්ච දේ වෙන්නේ නැහැ ඉදම් පියම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං අන්නයත් මේ කැමැති දේ නොලැබීමේ දුකයි කැමැති වෙන්නේ මම මරණයටපත් නොවේවා කියන එකයි හැබැයි ඒ මරණයටපත් නොවේවා කිව්වට එහෙම වෙනකොට අපේ බලාපොරොත්තුව බිඳිලා යනවා අන්න යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං ඊළඟට ගන්න පිනතුනි ශෝක ධර්මය ශෝකය ශෝක වීම ශෝක ධම්මානම් භික්ඛවේ සත්තානම් ඒවං ඉච්ඡා උපජ්ජති මේ ශෝක ධර්මයේ පිළිබඳ සත්වයාගේ මෙහෙව කැමැත්තක් තියෙනවා අහෝ වතමයන් න ශෝක ධම්මානම් අස්සාම අනේ මට අපිට මේ ශෝක ධර්මය නොවෙනවනම් උරුම නොවුනනම් කොච්චර හොඳද එහෙම හිතුවට නච වතනෝ ශෝකෝ ආගච්චියාති එහෙම හිතුවට ඒ කාන්තයෙන් අපිට ශෝකය උපදිනවනේ බලන්න පින්වතුනි අහන බණපදයක් හොඳට තේරි තේරි තියෙනවා දැන් තේරෙන්නේ නැතුව යනවා නැතිනම් බොහොම ප්‍රියමනාප අහන ශබ්දය නොඇසී යනවා බාහිර ශබ්දයකින් ඒක බිඳිලා යනවා බලන්න පින්වතුනි ශෝකය උපදිනවෙත් ශෝක ධම්මානම් භික්ඛවේ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති මේ ශෝකය කියන ධර්මතාවයේ දුක පිළිබඳ සත්‍යයට මෙහෙමයි කැමැත්ත තියෙන්නේ අහෝ වතමයන් නදරා ශෝක ධම්මානං අස්සාම අනේ මට නම් ශෝක වීම නොවේවා නච වතනෝ ශෝකෝ ආගච්ඡියාති එහෙම හිතුවට ශෝකය උපදිනවා නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බා එහෙම පැතුමක් තිබුණට ඒක එහෙම වෙන්නේ නැ කිසිසේත් මෙහෙම වෙන්නේ නැ ඒ නිසාම ඉදම් පියම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං එයත් පින්නතුනි අපි කැමැති දේ නොලැබීමේ දුකයි ඊළඟට පින්නතුනි පරිදේව ධම්මානම් මොකක්ද මේ පරිදේව කියලා කියන්නේ වැළපීම පරිදේව අපි සමහර අපේ ජීවිතයේ ඇතිවෙච්ච දුක් ප්‍රිය විප්‍රයෝගයන් අපි කියව කියවා දුක් වෙනවා එහෙම ස්වභාවයක් අපි ළඟ නැද්ද හොඳට බලන්න හිතස්ස තෙබිකම් කරලා පරිදේව ධම්මානම් භික්කවේ සත්තානම් ඒවං ඉච්ඡා උපජ්ජති මේ ශෝක කිරීම එහෙමත් නම් වැළපීම වැළපීම පරිදේව කියලා කියන්නේ අපි අර කියන්නේ කියව කියවා දුක් වෙනවා කියලා පරිදේව ධම්මානම් භික්කවේ සත්තානම් ඒවං ඉච්ඡා උපජ්ජති සත්වයන්ට මෙහෙව කැමැත්තක් තියෙනවා අහෝ වතමයන් පරිදේව ධම්මා සාම අනේ අපිට මේ පරිදේව ඒ කියන්නේ වැළපීම පරිදේව වැළපීම අසාම උරුම නොව අයනම් අපි අපිට එහෙම දෙයක් උරුම වෙලා නැතිනම් අපට හේව ස්වභාවයක් නොවනවනම් කොච්චර හොඳද නච වතනෝ පරිදේවෝ ආගච්චී යාති එහෙම හිතුවට මේ පරිදේව කියන එක යලි අපකරා පැමිණෙනවමයි අපකරා පැමිණෙනවා නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං එහෙම උදාකර ගැනීමක් කැමැති වූ පමණින් ඒක කිසිසේත් නොහැකි එහෙම වෙන්නේ නැහැ එතකොට බලන්න පින්නතුනි පරිදේවය මේ කියව කියව දුක් වෙන ගතිය කියව කියව හඬන ගතිය සත්වයන්ට කැමති නෑ එහෙම වුණත් අපි ඒකට නිරතුරුවම වාජනීය වෙමින් පවතිනවා ඊළඟට පින්නතුනි කායික දුක් තියෙනවා කායික වශයෙන් ඒක එක් එක්කෙනාට විවිධාකාරයෙන් කර්මානුරූපව උරුම වෙච්ච කායික දුක් තියෙනවා අන්නේ කායික දුක් ගැන ඔබ කොහොමද හිතන්නේ ඔබේ සිත හොඳට නිරීක්ෂණය කරන්න දුක්ඛ ධම්මානම් භික්ඛවේ සත්තානම් ඒවං ඉච්ඡා උපජ්ජති මේ දුක් කියන ධර්මතාවයේ පිළිබඳ සත්වයාට තියෙන කැමැත්ත මොකක්ද අහෝ වතමයන් න දුක්ඛ ධම්මානම් අස්සාම අනේ මට මේ දුක්ඛ ධර්මතාවයේ දුක කියන එක උරුම නොවෙනවා නම් කායික දුක් මට නොවෙනවා නම්
බලන්න පිනතුනි විවිධ ආකාර ලෙඩ දුක් වලින් පෙළෙනකොට අපි අපි හිතනවා අනේ මේක නොවුනනම් මට පින් දහම් කරගන්න පුළුවන් ගුණධර්ම පුරන්න පුළුවන් අපි නොයේක් විදිහෙන් මේවා පිළිබඳ හිතනවා නමුත් පින්නතුනි සිහි නොවන පිහිටවා එහෙම හිතන එක එහෙම නොවෙනවා නම් හොඳයි නච වතනෝ දුක්ඛං ආගච්ඡියාති මේ දුක පින්නතුනි එහෙම නොවුනට ඒ විදිහෙන් වෙන්නේ පා කියලා හිතුවට ඒකාන්තෙන් යලි අපකරාමේ දුක කායික දුක නොවුනනම් හොඳයි කියලා හිතුවට අපට ඒකාන්තේම සිදු වෙනවා මේක තමයි පිනතුනේ මේ සංසාරයේ ස්වභාවය සංසාරයේ කොතෙක්නම් බිහිසුනුද සංසාරයේ කොතෙක්නම් බියකරුද නච වතනෝ දුක්ඛං ආගච්ඡියාති අනේ මට මේ දුක නොවෙනවා නම් හොඳයි කියලා හිතුවට නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං එහෙම පැතුමක් ඉෂ්ට වෙන්නේ නැහැ අනිෂ්ඨ නොවන තැන ඉදම්පි යම්පිච්ඡං ලැබති තම්පි දුක්ඛං දුක උපදිනවා අපට දුක උපදිනවා ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දෝමනස්ස දෝමනස්ස කියලා කියන්නේ අපි පෙර දේශනාවලදී සාකච්ඡා කළා දෝමනස් ගතිය මානසික දුක දැන් කායික දුක් නැති වුණාට පිනතුනි සමහර කෙනෙක් මානසික දුකින් ඉන්නවා කායික දුක් නැතුවා නෙවෙයි තියෙනවා ඒවට වඩා ප්‍රබල වෙලා තියෙන්නේ සමහර කෙනෙකුට මානසික දුක පිනතුනි කයින් කොච්චර පිරිහුණත් මනස වැටුනේ නැතිනම් මේ ලෝකේ හදන්නේ මේ ලෝකේ අරගෙන යන්නේ මේ ලෝකේ පැවැත්ම ඇති කරන්නේ සිතනම් චitteන නියති ලෝකෝ භවයෙන් භවයට අරගෙන යන මේ සිත ඒ සිත නිසාම නම් නැවත බීජ උපදින්නේ ඒක බීජය නම් හදා ගන්න ඕන පිනතුනි මේ කයට ඇති වෙන දුක් නෙවෙයි මනසට ඇති වෙන දුකයි එතකොට අපි මේ මනසට ඇති වෙන දුක් ගැන කායික දුක් හේතුව නිසා ප්‍රේ විප්‍රයෝගයේ නිසා තමන් කැමති දේවල් තමන් බලාපොරොත්තු වෙන විදිහට නොපවතින නිසා ඇතිවෙන මේ කායික මානසික දුක කෙනෙක් කොච්චර නිරෝගීව හිටියත් මනසින් බොහෝම පීඩා විඳිනවා ධනය බලය කොච්චර දේවල් තිබුණත් ඇට ශෝක ධම්මානං වික්කවේ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති මේ ශෝක ධර්මයේ පිළිබඳවත් සත්වයාට මෙහෙව කැමැත්තක් තමයි තියෙන්නේ. මොකක්ද මේ කැමැත්ත? අහෝ වත මයන්න ශෝක ධම්මානං අස්සාම. මට මේ මානසික දුක නැතිනම් මොන දේ තිබුණත් වැඩක් නැහැ මට මානසික දුක තියෙනවනේ. අපේ එදිනදා ජීවිත අපි පාවිච්චි කරන වචන. අර සියල්ලක් තියෙනවා. හැබැයි මේ මානසික දුක ප්‍රබල නිසා කියනවා. මට මොන දේ වුණත් ඉවසන්න පුළුවන් මේ මානසික දුක තමයි ඉවසන්න බැරි. ඒ ප්‍රබල වෙන විට. ඒ නිසා මට මේ මානසික දුක් නොවුනනම් කියලා හිතනවා. එහෙම හිතුවට පින්නතුනි, එහෙම වෙන්නේ නැහැ. නච වතනෝ දෝමනස්සං ආගච්ඡියාති. ඒ විදිහේ ස්වභාවයක් හිතාගෙන හිටියට අපට එහෙම වෙන්නේ නැහැ. ඒකාන්තයෙන් මේ දෝමනස්සය මානසික දුක ආගච්ඡියාති යලි අපකරා පැමිණෙනවා මොහොතකට නැති වුණා කියලා අපි හිතනවා දැන් නම් මානසික දුකක් නෑ බොහොම සුවයෙන් ඉන්නවා කියලා අපි ඔන්න හිතා ගන්නවා එහෙම හිතුවට පින්නතුනි මානසික දුක කියන එක යලි යලි අපකරා පැමිණෙමින් පවතිනවා එහෙමනම් මේ මානසික දුක අපි පතන විදියට හිතන විදියට එහෙම නොවි පවතින්නේ නැ නච වතනෝ දෝමනස්සං ආගච්ඡියාති නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං එයත් පිනතුනි යමක් නොලැබීමේ දුකයි ඊළඟට පිනතුනි අපිට තියෙන මේ සුසුම් හෙලන ගතියක් බලන්න පිනතුනි අපි සුසුම් හෙලනවා අපේ පැතුමන් ඉෂ්ට නොවනකොට පේ ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු කඩ වෙනකොට බලන්න ඔබේ සුසුමෙහි හඬ ඔබටම ඇහෙන වෙලාවල් තියෙනවා අනේ අපෝයි කියලා අපි
සුසුම් හෙලනවා. උපායාස ධම්මානම්. උපායාස කියලා කියන්නේ සුසුම් හෙලීම. මේ සුසුම් හෙලීම කියන ධර්මතාවය මහණෙනි සත්වයා ඒවං ඉච්ඡා උපජ්ජති. මෙන්න මේ ධර්මතාවය පිළිබඳ මෙහෙම කැමැත්තක් තියෙනවා. අහෝ වතමයන්න උපායාස ධම්මා අස්සාම. මට මේ උපායාස ධර්ම නොවනවනම් කොච්චර හොඳයිද? මට එහෙම සුසුම් හෙලීමක් නැතිනම් අනේ මේ දරුවෝ සුසුම් හෙලනවා. අනේ මගේ භාර්යාව. අනේ මගේ ස්වාමියා. අනේ මගේ මව්පියෝ. අනේ මගේ ඥාතීන්. අනේ මගේ අසල්වැසියෝ. අනේ මගේ සුරතල් සතුන්. කොච්චරනම් අපි සුසුම් හෙලනවද? අන් ඔය සුසුම් හෙලීමක් නැත්නම් අපිට කොච්චර ලස්සනද ලෝකේ? එහෙම වෙනවනම් හොඳයි කියලා අපි හිතනවා. නච වතනෝ උපායාසෝ ආගච්ඡේ යති. එහෙම හිතුවට නොවෙනව නම් හොඳයි කියලා කැමැත්තක් තිබුණට අන්න එහෙම වෙනවා. උපායාසෙනවමයි. නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඒ නිසා මේ ස්වභාවේ මේ පැතුම එලෙසින් ඉටුවන්නේ නැහැ. ඉදම් පියම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. එයයි මහණෙනි මේ යමක් නොලැබීමේ දුක කියලා භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර කරන්නේ. දැන් අපි මොකක්ද මේ යමක් නොලැබීමේ දුක? කතමංච භික්කවේ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. යමක් නොලැබීමේ දුක කියලා කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. අපි කැමති නැහැ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසවලට. ඒ කියන්නේ ඉපදීම, දිරීම, ලෙඩවීම, මරණය, ශෝක වීම, වැළපීම, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම. මේවට අපි කැමති නැහැ. හැබැයි එහෙම නොවෙනවනම්, ඒවා අපිට උරුම නොවෙනවනම් හොඳයි කියලා හිතන අපිට ඒවා උරුම වෙනවා. ඒවට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒවා අපේ ජීවිතය වෙලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන දේ නොලැබීම නිසා දුක උපදිනවා. ඉදම්පි යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛ. ඔන්න එහෙනම් අපිට දැන් පැහැදිලි ඔය විදිහට පින්නතුනේ අපේ එදිනෙදා සාමාන්‍ය ජීවිතේ විවිධ දේවල් අපි කැමැත්තෙන් ඉන්නවා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. කැමැත්තෙන් හිටියට ඒක එහෙම ඉෂ්ට වෙන්නේ නැහැ. අන්න යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං. යමක් නොලැබීමේ දුක. භාග්‍යවතුන් වහන්සේ මෙලෙසින් විස්තර කර මේ දේශනාව දිහා දැන් නුවණින් ප්‍රඥාවෙන් විමසලා බලමු. පින්නතුනි අපි මේවා අකමැති අකමැති කියලා දැන් අපි අයිති වෙලා ඉන්නේ මේ ලෝකයට. ලෝකයට අයිති වෙච්ච අපිට මේවා උරුමද නැද්ද? උරුමයි. හරියට පින්නතුනි ජලය පිරුණු තැනක ඉඳලා හිතනවා ජලය පිරිච්ච තැනකයි ඉන්නේ, මේ ජලය මගේ ඇඟේ ස්පර්ශ නොවුනනම් හොඳයි. එහෙම වෙනවද? නෑ. නොවන දෙයක් ප්‍රාර්ථනා කරගෙන ඉඳීමෙන් දුකමයි උපදින්නේ. දුකමයි උපදින්නේ. එහෙමනම් මේ ලෝකයට පැමිණිච්ච අපිට මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේවා ලෝකේ පිරීලා තියෙන්නේ. හැම ක්ෂණයකම අපි ජාති කියන ධර්මතාවයෙන් පීඩාවටපත් වෙනවා. සමුදය වය වෙනවා. මොහොතක් මොහොතක් පාසා ඉපදින් ඉපදෙමින් මැරෙනවා. ඒ විදියට පින්නතුනි ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ ජීවිතය දිරාපත් වෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා පින්නතුනි මේ කය කොයි මොහොතේ කොයි විදියෙන් ලෙඩ වේවිද කියලා හිතන්න බෑ. මරණයටපත් වේවිද කියලා හිතන්න බෑ. ශෝකය කුමන ස්වරූපයකින් උපදීද කියලා හිතන්න බෑ. වැළපීම කුමන ස්වරූපයකින් ඇති වේවිද කියලා හිතන්න බෑ. කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම කුමන ආකාරයකින් සිදු වේවිද කියලා අපිට හිතන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා මෙන්න මේවා පිරුණු තැනකට ඇවිල්ලා අපි ඒව අකමැති කියලා හිතුවට එහෙම වෙන්නේ නැහැ. එවිට පිනතුරි යම් පිච්චං නලබති තම්පි දුක්ඛං. යමක් නොලැබීමේ දුක කියන එක උරුම වෙනවා. එහෙමනම් අපි මේ ජාතිය අකමැති කියලා හිතුවට අපි මොකක්ද කරලා තියෙන්නේ? මේ සංසාරය
දැන් ඔබ ලබලා තියෙන ඔබේ ජීවිතේට ඔබ ඇලුම් කරනවද නැද්ද? ඔබ ප්‍රිය වෙනවද නැද්ද? ඒ ලැබපු ජීවිතයේ පින්නතුනි කුමක් වත් ත්‍රිසංගත ලෝකේ පහළ වෙන සත්වයෝ තමන්ගේ ජීවිතේ රැක ගන්නට කොයි තරම්නම් වෙහෙසෙනවද? ඒ ජීවිතේ එහෙම පවත්වා ගන්නට උත්සාහ කරනවද? එහෙමනම් ඒ උත්සාහය තුලින් අපේ පැතුම තමයි බලාපොරොත්තුව තමයි වෙනස් වෙන ධර්ම අරගෙන අනේ වෙනස් නොවි තියෙන්න ඕනේ කියලා අපි නිරතුරුවම කල්පනා කරන ස්වභාවය. වෙනස් වෙන ධර්ම වෙනස් නොවේවා කියලා හිතනවා. ඒතෙන්ට ඇවිල්ලා තමයි අපි හිතන්නේ. එහෙනම් පින්නතුනේ අපි මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස අපේ කැමැත්ත එහෙම නොවුනනම් හොඳයි කිව්වට අපි ඒ තුලම নিমগ্নව සිටින නිසා අපි ඒවා උපාදානය කරගෙන කැමැති වෙලයි සිටින්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස අතරින් ගලාගෙන ආපු ජීවිතය අනාදිමත් සංසාරේ කොච්චරද? ඒවා සිදුවෙන ඒ මොහොතේ සම්මුතියෙන් අපි හිතන මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නොවි ජීවත් වෙන්න ඇත්නම් හොඳයි කියලා අපි හිතුවට පින්නතුනි එහෙම ස්වභාවයක් ලෝකේ පවතින්නේ නැහැ. එහෙම රටාවක් ලෝකේ පවතින්නේ නැහැ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සත්වයා සංසාරයට බැසගත් නිසා මේවා ප්‍රියයි මනාපයි ස්ටයි කාන්තයි හොඳයි සනීපයි සුවයි කියලා අපි ඒ භවය සාපේක්ෂ වශයෙන් උපාදාන කරනවා. ත්‍රිසංගත සත්‍යයත් එක්ක කල්පනා කරලා අපි කොච්චර සැපෙන් ඉන්නවද? අනේ මේ ජීවිතේ කොච්චර හොඳද? මේ ජීවිතේ මේ විදිහෙන් ලෙඩ වුණත් ජීවිතේන්ද්‍රිය පවත්වා ගන්න ලැබීම කොච්චර වටනවද? ওই විදිහට අපි හිතන්නේ නැද්ද? හිතනවා පින්නතුනි. කල්පනා කරනවා. මනසිකාර කරනවා. එහෙනම් පින්නතුනි මේ සිද්ධ වෙලා තියෙන්නේ අපි අකමැති කියලා මේ ප්‍රාර්ථනා කරන කල්පනා කරන මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ වගේම පිරුණු හරියට අර මා මුලින් උදාහරණයක් ලෙස ඔබට සිහිපත් කළා. හරියට ජලයෙන් පිරුණු කාමරයක්, කළුවරින් පිරුණු කාමරයක්. ඒ කළුවරින් පිරුණු කාමරේ කිසිවක් අපට දැකගත නොහැකි වාවක් මෙන්. ඒ වගේම ජලයෙන් පිරුණු කාමරයක අපිට ජලයේ ස්පර්ශ නොවි සිටිය නොහැක්කාක් මෙන්. අපි මේ මොහොතේ උපාදාන කරගෙන සිටින මේ ජීවිතේන්ද්‍රිය ඒ නිසාම ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ ආකාරයෙන් අපිට යමක් නොලැබීමේ දුක උපදිනවා. වෙනස් වෙන දෙයක් මම මගේ කරගෙන වෙනස් නොවේවා කිව්වට ප්‍රාර්ථනාවන් ඇති කළාට එහෙම සිදු වෙන්නේ නෑ පින්නතුනි. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ මේ වටිනා උතුම් අනුශාසනාව අපේ ජීවිතයට ගල්ප ගන්න උත්සාහ කරන්න පින්නතුනි. එවිට සංසාර විමුක්තියට ඔබට මග හෙළි වේවි. අපි හැමෝම අයිති වෙලා ඉන්නේ සංසාරයට. සංසාරයේ පිහිටලා තියෙන්නේ කොහෙද? දුක මත. අපි හැමෝම ඇතුල් වෙන කාමරේ වතුර පිරලා තියෙනවා වගේ. එහෙනම් අපි ඇතුල් වෙච්ච තැන සංසාරේ නම් ඒ සංසාරේ පිරලා තියෙන්නේ මොකෙන්ද? දුකින්. දුක්ඛේ ලෝකෝපතිට්ඨිතා. මේ ලෝකේ දුක මතයි පිහිටලා තියෙන්නේ. දුක මත පිහිටිය ලෝකෙට පැමිණිලා දුකේ පා කිව්වට එහෙම වෙන්නේ නැහැ. එහෙනම් පිනතුනි දුකින් පිරුණු ලෝකයේ නිරතුරුවම යමක් නොලැබීමේ දුක හැම මොහොතකම සියුම් ආකාරයේ සරල අපේ හිතේ උපදින්නට පුළුවන්. ඒ නිසා යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. යමක් නොලැබීමේ දුක සත්‍යක් ලෝකේ, ඇත්තක් ලෝකේ. ඒකට ජාති ભેදයක්, ආගම් ભેදයක්, කුලමල ભેදයක්, උගත් නෝගත් ભેදයක් කිසිවක්ම නැහැ. හැමෝටම පොදු ධර්මතාවයයි ලෝකේ පවතින. භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන විදිහට මෙන්න මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන මේ දුක් සෝසුසුම් එපාය කියලා අපි
හිතලා වැඩක් නැහැ. ඒව උරුම කරගන්න ඒවට කැමැත්තෙන් උපාදාන වෙලා ඉන්න සංසාර ගමන නතර කිරීමට වීරිය ආරම්භ කළ යුතුයි. එහෙමනම් මේ ජීවිතේ කුසල් සිත් උපදවාගෙන කුසල කාමීව කටයුතු කිරීම ආරම්භ කරන්නට ඕන. එවිටයි පින්නතුනි සංසාර විමුක්තියකට අපිට යා හැකි වෙන්නේ. අපි මේවා එපා එපා කිව්වට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සහිත තැනකට ඇවිල්ලා ඒව හොඳයි කියන තැන අපේ සිත රැඳිලා ඒව හොඳයි කියන තැන රැඳිලා කියලා කියන්නේ මේ දුක් සෝසුසුම් මැද මේ දුක් කම්කටොළු මැද ජීවිතය අපි උපාදානය වෙලා ඒ උපාදානය නිසාම අපි සංසාරයට අයිති වෙලා සංසාරයේ ස්වභාවයේ කැඩෙන බිඳෙන ස්වභාවයයි කැඩෙන බිඳෙන ස්වභාවයේ අයිති තැනකට වැටුනහම අපිත් කැඩෙමින් බිඳෙමින් වෙනස් වෙමින් දුකට සෝසුසුම් වලට එළඹෙමින් ඒවා ප්‍රාර්ථනා නොකලට නොවන විට දුකම සත්වයාට උපදින බව භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළා. එහෙමනම් පින්වතුනි මේ ජාති ධර්මය, ව්‍යාධි ධර්මය, ඒ වගේම ජරා ධර්මය, මරණ ධර්මය, ශෝක ධර්මය, පරිදේව ස්වභාවය, දුක්ඛ ස්වභාවය, දෝමනස්ස ස්වභාවය, උපායාස ස්වභාවය සත්වයන් කැමති වෙන්නේ නැහැ. නමුත් අකමැත්තෙන් උවද කැමැත්තෙන් සසරෙහි රැඳෙන බව පෙන්නවා. බලන්න පින්නතුනි අපි ලැබපු මේ ජීවිතයට අපි ඇලුම් කරනවා. ඒ වගේම ඌරෙක් උගේ ජීවිතයට ඇලුම් කරනවා. තිරිසංගත ඕනෑම සත්වයෙක් තමන්ගේ ජීවිතයට ප්‍රිය වෙනවා. එතකොට අපි එපා කියන දේම අල්ලගෙන ඒක මෙහෙම වෙලා තියෙනවා නම් හොඳයි. මරණය කියන තැනම උරුම කරගෙන නොමැරෙනවා නම් හොඳයි කියන එක අවිද්‍යාවද නැත්ද? අවිද්‍යාවයි. අන්න ඔය අවිද්‍යාව දුරු කරන්න. දැන් මෙන්න මේ කාරණය පිළිබඳව මනවින් සිහිය යොමු කරන්න. මොකක්ද? ජාති, ජරා නැතිනම් ඉපදීම, දිරීම, ලෙඩවීම, මරණයටපත් වීම, වැළපීම, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් කියන මෙන්න මේවා ඇති තැනකට ඇවිල්ලා ඒවා අල්ලගෙනම එතකොට අල්ලගන්නේ කැමැත්තෙන්. සංසාරයට යන්නේ සසර කැමැත්තෙන්. විවිධ දේවල් උපාදානය කර ගැනීම නිසායි. උපාදාන පච්චයෝ භව. උපාදානයට අනුව හදාගත්ත මේ මුලින් කී ඉපදීම, දිරීම, ලෙඩවීම, මරණයට පත්වීම, ශෝක වීම, වැළපීම, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් උරුම වෙච්ච තැනකට ඇවිල්ලා හිතනවා අනේ මේව නොවනවා නම් හොඳයි කියලා. ඒක කොයිතරම්නම් අවිද්‍යාවක්ද? වැහිච්ච ලෝකය ප්‍රකට කරගන්නට පින්නතුනි මේ අවබෝධය ජීවිතයේ ඇති කරගත යුතුම වෙනවා. එහෙමනම් ඒවා අයිති කරගෙන ඒ වගේම මට මෙන්න මේ ප්‍රතිඵල නොවනවා නම් හොඳයි කියලා හිතුවට ඒකෙසේ සිදු නොවන තැන අපට උපදින්නේ කැමැති දේ නොලැබීමේ දුකයි. ලෝක ස්වභාවය අනුව, ලෝක ධර්මතාවය අනුව ධම්මේසු ධම්මානුපස්සී ධර්මානුකූලව මේ ජීවිතය දිහා නුවණින් විමසලා බලනකොට අපට මේ කාරණය වටහා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එනිසා පින්නතුනේ ජාති ධර්මයේ පිළිබඳව නුවණින් විමසලා බලන්න. එයම උරුම කරගෙන එය මට නොවේ වායයි පැතීමෙන් සිද්ධ වෙන්නේ ලොව පවතින යමක් නොලැබීමේ දුක අපි හැම මොහොතකම හැම ක්ෂණයකම උරුම කරගෙන ඇති බවයි. එහෙමනම් මේ දුකින් මිදීමට නම් ලෝකයට ආйти නොවන්නේක් විය යුතුයි. ඒ ලොවෙන් එතර වීමයි ලෝකෝත්තර භවයි. ලොවෙහි ස්වභාවය කැඩෙන බිඳෙන වෙනස් වෙන ස්වභාවයයි. කැඩෙන බිඳෙන වෙනස් වෙන ස්වභාවය අපි කැමති දෙයක් නොවේ. එහෙනම් අපි අකමැති දේ සිදු වෙන තැන රැඳී සිටීමෙන් කුමක්ද සිද්ධ වෙන්නේ? අපි අකමැති දේ සිදු වෙන තැන රැඳී සිටීමෙන් සිදුවන්නේ නැවත නැවත වේදනාව දියුණු වීමයි.
එනිසා මේ ලෝකයෙන් එතරවීම මේ ලෝකයෙන් ඉවත්වීමයි අප විසින් කළ යුතු වන්නේ අන්න දුක නැති කරන වැඩපිළිවෙල ඔබ ආරම්භ කරගත්තා එනිසා පින්තුනි සංසාර විමුක්තියක් අපේක්ෂාවෙන් යම් කෙනෙක් ගුණධර්ම පුරනවා නම් වටිනකම් දිනු කරනවා නම් බෝධිපාක්ෂික ධර්ම වඩනවා නම් පාරමී ධර්ම පුරනවා නම් එහෙව් කෙනෙකුට පින්තුනි මෙන්න මේ කියන ලොවෙන් එතර වීමේ උත්තම සිත පහළ වෙනවා ඒ උත්තම සිත පහළ වුණාට පස්සේ සංසාර විමුක්තියට නිවන් දොරගුළු විවර කරන්නට ලෝකෝත්තර භවට එළඹෙන්නට අවශ්‍ය කරන ප්‍රඥායස පහළ වෙනවා නුවණ වැඩෙනවා ඒ පමණක් නෙවෙයි හිත යම් තාක් දුරට පිහිටවාගෙන ඇත පිහිටවාගත් හිත තව දුරටත් නිශ්චල වෙමින් ශාන්ත වෙමින් මේ නිවන ස්පර්ශ කරනවා ලොවින් එතර ඌවෙක් බවට ඔබපත් වෙනවා එනිසා පින්වතුනි යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං යමක් නොලැබීමේ දුක අපි ඒ දුක සමග මුසු වී මිශ්‍ර වී ඇති බව අපිට පෙනෙනවා එනිසා මේ දුකට මුසු උණු සත්වයා දුකින් මිදෙන්නට වීරිය ආරම්භ කරත්වා උත්තම සිතුවිලිම නිවන් දොරගුළු විවර කරන්නට ඔබ සිත් තුලත් පහළ වේවා කියන තුම් පැතුමින් මේ දේශනාව නිමාවටපත් කරනවා පින්තුනි පින් ඇති සිතින් අද අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මාතරින් සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේ සච්ච කොටසේ කතමංච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං කුමක්ද මහණෙනි මේ දුක්ඛාරිය සත්‍ය කියන්නේ කියලා විස්තර කළ තැන යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං යමක් නොලැබීමෙන් ඇතිවෙන දුක පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නට යෙදුණි මේ පිළිබඳව තවදුරටත් සිතින් විමසමින් මානසිකාර කරමින් ධම්ම ගවේසීවම කටයුතු කරලා සංසාර විමුක්තිය ඇති කරගන්න ඔබ වීරිය ආරම්භ කරන්න පටන් ගන්න. භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් ආශ්චර්යමත් වූ ශ්‍රී සත් ධර්මයේ පින්නතුනි අපට සංසාර විමුක්තියටම මාර්ගය කියනවා. ඒ උතුම් ආශ්චර්යමත් වූ සත් ධර්මයේ වෙනුවෙන් අපිට කුමන දේ කළත් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ තරම් ආශ්චර්යමත් වූ සද්ධර්මයයි. ඒ උතුම් සද්ධහම් වෙනුවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ පවා ගුරු තනතුරෙහි තබා සැලකූ උතුම් උන්වහන්සේ විසින්ම අවබෝධ කළ මේ ධර්මය ගුරු තනතුරෙහි තිබුවා. එහෙමනම් ඒ උතුම් සද්ධර්මයේ වෙනුවෙන් අපටද කළ හැකි උත්තම පූජාවන් සිදු කරන්නට ඔබටද ඉඩකඩ ලැබිලා තියෙනවා. ඒ තමයි පින්තුනි අපි මේ උතුම් ආශ්චර්යමත් වූ සත් ධර්මයේ වෙනුවෙන් දහම් සෑයක් ධම්ම චේතියක් ඉදි කරන්නට අරමුණු කරගෙන කටයුතු කරනවා. ඒ දහම් සෑය ඉදි කරන්නට ධම්ම චේතිය ඉදි කරන්නට ඔබටද පුණ්‍යවන්ත වූ සදහැති දායකත්වයේ දැරිය හැකි බව මෙත් සිත් පෙරදරිව සිහිපත් කරනවා. ඒ උත්තම කටයුත්තට ඔබටත් සහ සම්බන්ධ වන්නට සිතුවිල්ලක් පහළවන්නේ නම් 0.71415.8939 අංකයේ ඔස්සේ 0.71417.8939 අංකයේ ඔස්සේ අපව විමසීමෙන් ඔබට මේ උත්තම කුසලය සමගින් ඒකාත්මික විය හැකි බව මෙත් සිතින් සිහිපත් කරමින් මේ උතුම් සදහම් ශ්‍රවණය කළ සිත නිවන පුදුබණ ලක්හඬ ගුවන් විදුලිය ඔස්සේ සදහසිත පෙරදරි කොට ශ්‍රවණය කළ ඔබ හැම දිනාගෙම ගුණධර්ම සාරධර්ම බෝධිපාක්ෂික ධර්ම පාරමී ධර්ම සපුරා සංසාර දුක්ඛින් නිවා සැනසෙන මඟ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි ආශිර්වාද කරනවා
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති සිත නිවන බුදුපණ ඔස්සේ සද්ධර්ම ශ්‍රාවකුණු ඔබට වහ වහ නිවනටම මඟ කියත්වා නිවන් දොරගුළු විවර කර ගනිත්වායි ආශිර්වාද කරනවා හැම දිනාටම තුනුරුවනි අනන්ත ගුණ බලයෙන් සනසිල්ල වේවා ශාන්තිය වේවා නිවන් දොරගුළු විවර වේවායි ආශිර්වාද කරනවා හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ සුවඳ බලයෙන් යහපතම ඇති වේවා සිදු වේවායි ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි සදහවතුනි අද දවසේ මෙම සුමధుර ධර්මානුශාසනාව සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කොට වදාලේ අතුරුගිරිය අභයවීර ධර්මායතනය සහ රිදිමාලියද්ද පුරාණ විහාරය යන උභය විහාරාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොළඹ දිස්ත්‍රික් පාලි ගුරු උපදේශක කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමින් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ලැබේවායි අපි සාදු සිත පෙරදරිව ප්‍රාර්ථනා කරමු අවසරයි අපේ හාමුදුරුවනේ ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමු ගන්නවා 0.7 0.6 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේගෙන කටයුතු කරන්නට ඒ වෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි